රුසියානු භූමියට ප්‍රහාර එල්ල කිරීම සඳහා අමරිකාවේ දිගුදුර මිසයිල් භාවිත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත් කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විවේචනයක් සිදු කර තිබෙනවා. ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම අවසරය ලබා දීම ධූරයෙන් ඉවත්වීමට පෙර යුද්ධය උත්සන්න කිරීමේ සූදානමක් ලෙසයි නම් කර ඇත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප් සාමය උදා කිරීමට තැත් කළද ජෝ බයිඩන් තුන්වන ලෝක යුද්ධය ඇවලවීමට තැත් කරන බවටයි මෙහිදී චෝදනා එල්ල කර ඇත්තේ. මේ දක්වා ATACMS වර්ගයේ මිසයිල මගින් රුසියානු භූමිය වෙත පහර දීමට අමරිකාව අවසර ලබා දීමෙන් වැළකී සිටි බවයි අනාවරණ කළේ. මේ මගින් රුසියාව හා නේටෝව අතර ඍජු ගැටුමක් හට ගැනීම වැළැක්වීම අපේක්ෂාව වී තිබුණා. කෙසේ වෙතත් දවල මන්දිරය සිය ප්‍රතිපත්තිය ආපසු හැරවීමට තීරණය කර ඇති බවයි අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. මේ සම්බන්ධයෙන් රාජ්‍යන් ගණනාවක් සිය ප්‍රසාදය පළ කළ අතර යුක්රේනය ප්‍රහාරය සඳහා සිය සූදානම නිවේදනය කර තිබුණා. ක්‍රෙම්ලිනේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් සඳහන් කළේ මෙය සියලුම බරපතල අවදානම් ඉක්මවා යාමක් බවයි. මේ සඳහා රුසියාව දැඩිව ප්‍රතිචාර දක්වන බවටයි අනතුරු අඟවා ඇත්තේ. මෙවන් තත්ත්වයකදී යුක්රේනය තවදුරටත් රාජ්‍යයක් ලෙස නොපවතිනු ඇතැයිද පවසා තිබෙනවා. මේ අතර ඇක්සියෝස් නවතම වාර්තාවකින් සඳහන් කළේ යුක්රේනය වෙත ලබා දී ඇති මෙම අවසරය කර්ස් කලාපයේ උතුරු කොරියානු හමුදා වනසා දැමීමට පමණක් හිමිවන බවයි. උතුරු කොරියාව යුද්ධයට සම්බන්ධ වීමට ප්‍රතිචාර ලෙස මෙම දිගුදුර මිසයිල අවසරය ලබා දී ඇතැයිද වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් කවර ආකාරයක හෝ දිගුදුර මිසයිල ප්‍රහාර නැෂ්ටික ප්‍රහාර සඳහා මුල්වනු ඇති බවයි රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් පසුගියදා අනතුරු අඟවා තිබුණේ. එය ලෝක යුද්ධයක් සඳහා මාවත විවර කරනු ඇතැයිද පෙන්වා දී තිබෙනවා. හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල් අතර සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා සඳහා අමරිකානු නියෝජිත ආමොච් හොචෙස්ටයින් හෙට බේරුට් වෙත ගමන් කරන බව නිවේදනය කර තිබෙනවා. අමරිකාව ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාවට ලෙබනනය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බැවින් මෙම සංචාරයේ සිදුවන බවයි වාර්තා කළේ. හිස්බුල්ලා සංවිධානය හා ලෙබනනය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ 1701 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇතැයිද එමගින් හෙළි කර තිබෙනවා. මේ සමග හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ අභ්‍යන්තරයට පසුබැසීම සහ ජාත්‍යන්තර අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමද ඇතුළත් බවයි අනාවරණ කළේ. ලෙබනනයට ආයුධ ගෙන්වීම දැඩි නිරීක්ෂණයන්ට ලක් කිරීම මෙන්ම ඊශ්‍රායල් හමුදා ලෙබනනෙන් ඉවත්වීමද ගිවිසුමට එක් කර තිබෙනවා. ඊශ්‍රායලයේ හිටපු අධිකරණ අමාත්‍ය යොසී බේලින් සඳහන් කළේ ඊශ්‍රායලයේ සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ඇතිවීමට ආසන්න බව තමා විශ්වාස කරන බවයි. ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාර වේගවත් කිරීම මේ සඳහා බාධාවක් නොවන බවද පෙන්වා දී තිබුණා. මේ අතර ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයේ හිටපු සාමාජික බෙනි ග්‍රාන්ට් සඳහන් කළේ ලෙබනනය සමග ඇති ඕනෑම ගිවිසුමක් සඳහා දැඩි කොන්දේසි එක් කළ යුතු බවයි. සටන් විරාමය උල්ලංඝනය කිරීමට එරෙහිව ක්‍රියා කිරීමේ පූර්ණ නිදහස ඊශ්‍රායලයට ලැබිය යුතු බවයි සඳහන් කළේ. මේ අතර ඊශ්‍රායල් හමුදා පසුගිය මධ්‍යම බේරුට් වෙත ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. හිස්බුල්ලා මාධ්‍ය ප්‍රකාශකවරයා ඝාතනය කළ ප්‍රහාරයෙන් පසු මෙම නවතම ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා කළේ. එලියා සහ රාස් අල් නබා වෙත එල්ල වූ ප්‍රහාර මගින් සිව් දෙනෙකු ඝාතනය වී තිබෙනවා. ඊශ්‍රායල් හමුදා නිවේදනයක් මගින් සඳහන් කළේ දකුණු ලෙබනනයේ මෙහෙයුම් තුළ හිස්බුල්ලා රොකට් දියත් කිරීම් සහ රොකට් වෙඩි සැලකිය යුතු සංඛ්‍යාවක් වනසා දැමූ බවයි. බහු රොකට් දියත් කිරීම් පද්ධති ගණනාවක්ද ඊට ඇතුළත් බව අනාවරණ කළා. කන්දක් හරහා නිර්මාණය කර පැවති හිස්බුල්ලා උමං පද්ධතියක්ද මෙහිදී සුවාගෙන තිබුණා. හිස්බුල්ලා සංවිධානය අද සඳහන් කළේ දකුණු ලෙබනනයේ කියාම් නගරයේ රැස්ව සිටි ඊශ්‍රායල් හමුදා බට පිරිසකට අද පහර දුන් බවයි. මෙහිදී ජීවිතහානි සිදුව ඇතැයිද වාර්තා කර තිබෙනවා. උතුරු ඊශ්‍රායලයේ වෙත රොකට් වෙඩි ප්‍රහාර 30ක් එල්ල කර ඇති අතර මෙහිදී පුද්ගලයෙකු තුවාල ලැබූ බවයි නිවේදනය කළේ. මේ අතර ගාසා තීරයේ වෙත ඊශ්‍රායල් හමුදා අද සිදු කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 20 දෙනෙකු මියගිය බවයි දැනුම් දී ඇත්තේ. මානුෂීය කලාපයක් ලෙස නම් කරන ලද අල් මාවාසි වෙරළබඩ ප්‍රදේශයේ කූඩාරම් කඳවුරකට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල වී ඇතැයිද නිවේදනය කළා. උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා වෙතද හානිකර ප්‍රහාර එල්ල වූ බවයි දැනුම් දී තිබුණේ. ඊශ්‍රායල් හමුදාව දෛනික වාර්තාවෙන් සඳහන් කළේ තමන් බෙයිට් ලහියාහි ත්‍රස්තවාදී ඉලක්ක වෙත පහර දුන් බවයි. මේ අතර නොවැම්බර් 16 වනදා ගාසා තීරයට යොමු කළ සහනාධාර ට්‍රක් රථ 98ක් ප්‍රචණ්ඩකාරී ලෙස කොල්ලකා ඇතැයි අනාවරණ වී තිබෙනවා. ගාසා වැසියන් හෝ හමාස් කණ්ඩායම් විසින් මෙම මංකොල්ලකෑම් සිදු කර ඇති බවයි වාර්තා කර තිබුණේ. ලෝක ආහාර වැඩසටහන විසින් සපයනු ලැබූ ආහාර රැගත් රථ පෙළක් මෙලෙස මංකොල්ලකා තිබෙනවා.
මෙම සිදුවීම දකුණු සහ මධ්‍යම ගාසා තීරයට ආධාර ගෙනීමේ ප්‍රවේශ අභියෝගවල බරපතලකම පෙන්නුම් කරන බවයි නිවේදනය කළේ. මේ සමග සිවිල් වැසියන්ට සහනාධාර සැපීම අවධානමක පවතින අතර ඉදිරි මාසවලදී ගාසාහි ආහාර හිගයකට මුහුණ දෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වර්ධනය වනු ඇතැයිද අනතුරු අඟවා තිබෙනවා. මේ අතර ඊශ්‍රායල් සිරකන්දවරුවල සිටින පලස්තීන සිරකරුවන් සමග ප්‍රාණඅපකරුවන් හුවමාරු කරන්නයි බල කරමින් ජෙරුසලමේ විරෝධතාවයක් අරඹා තිබෙනවා. අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ නිවසින් පිටත මෙම විරෝධතාවය සිදුවන බවයි ප්‍රාණඅපකරුවන්ගේ ඥාතීන් එකමුතුව නිවේදනය කළේ. ශීත ඍතුව උදා වෙමින් පවතින බැවින් ප්‍රාණඅපකරුවන් ගාසාහි උමං මාර්ගවල ශීතලෙන් ආරක්ෂා නොවුණු ඇතැයිද පෙන්වා දී තිබෙනවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් ඉරාන විරෝධී යෝජනාවක් සම්මත කළ හොත් තීරණාත්මක පියවරකට අවතීර්ණ වන බවට ඉරාන රාජ්‍ය දැනුම් දී තිබෙනවා. විදේශ අමාත්‍ය අබ්බාස් අරික්චි මාධ්‍ය වෙත සඳහන් කළේ එවන් තත්ත්වයකදී ඉරානය සිය නැෂ්ටික වැඩසටහන පුළුල් කරන බවයි. තෙහෙරාණය එක්සත් ජාතීන්ගේ පරමාණුක නිරීක්ෂකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවද තර්ජන සඳහා යටත් නොවන බවයි නිවේදනය කළේ. මෙහිදී සම්බාධක පැනවීම හෝ නියෝග පැනවීමක් සිදු කළ හොත් සාකච්ඡා සඳහා අවතීර්ණ නොවීමට තීරණය කර ඇතැයිද පවසා තිබෙනවා. ලබන සතියේ පැවැත්වීමට නියමිත පරමාණු බලශක්ති ඒජන්සියේ සමාජික රටවල් 35ක පාලක මණ්ඩල රැස්වීම තුළ ඉරානය පිළිබඳ අවධානය යොමු කරන බවයි නිවේදනය කළේ. ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් කිහිප දෙනෙකු ඉරානයේ නැෂ්ටික ස්ථාන නිරීක්ෂණය කිරීම වැඩි කිරීම සඳහා නව යෝජනාවක් වෙනුවෙන් පෙනී සිටින බවයි වාර්තා කළේ. මෙය තර්ජනාත්මක පියවරක් ලෙස සලකන අතර ඉරානය ඒ සඳහා යටත් නොවන බවද අවධාරණය කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් යුද්ධයකදී සටන් කිරීමේ හැකියාව වැඩි දියුණු කරන ලෙස හමුදාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. යුක්‍රේන යුද්ධය සඳහා රුසියාවට හමුදා භටයන් දහස් ගණනක් යැවූ බව පිළිගැනීමෙන් පසුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. පියොංයන්හි පැවති බලෑණි අණදෙන නිලධාරීන්ගේ සහ දේශපාලන උපදේශකයන්ගේ සමුළුවකට එක්වෙමින් කිම් ජොන් උන් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. උතුරු කොරියාවට එරෙහි සතුරන්ගේ පියවර වර්ධනය කරන බැවින් ඊට මුහුණ දීමේ හැකියාවන් සූදානමින් තැබිය යුතු බවයි උතුරු කොරියානු නායකයා පෙන්වා දී ඇත්තේ. මෙහිදී නැෂ්ටික මිසයිල් සංඛ්‍යාව ඉහළ නැංවීම සහ අනෙකුත් ප්‍රහාරක හැකියාවන් ඉහළ නැංවීම තීරණාත්මක අවශ්‍යතාවක් ලෙසයි පෙන්වා දී ඇත්තේ. දකුණු කොරියාව, ජපානය හා ඇමරිකාව සිදු කළ ඒකාබද්ධ යුද අභ්‍යාසයද මෙහිදී දැඩිව හෙලා දැක තිබෙනවා. ඇමසන් වැසි වනාන්තරයට ගමන් කළ ධූරයේ සිටින පළමු ඇමරිකානු ජනපතිවරයා බවට ජෝ බයිඩන් පත්ව තිබෙනවා. පේරුහි ලීමා සිට ඇමසන්හි විශාලතම නගරය වන බ්‍රසීලයේ මැනවුස් වෙත ගමන් කරමින් ජෝ බයිඩන් මෙම සංචාරයට එක් වූ බවයි වාර්තා කළේ. වැසි වනාන්තර සංරක්ෂණය කිරීමට කටයුතු කරන ප්‍රාදේශීය නායකයන් හමුවීමට සහ දේශගුණික විපර්යාසයට එරෙහි පියවර පිළිබඳ අවධානය යොමු කිරීමට මෙහිදී කටයුතු කළ බවයි දැනුම් දී ඇත්තේ. ප්‍රධාන ආර්ථිකයන්ගේ G20 කණ්ඩායමේ සමුළුව සඳහා ජෝ බයිඩන් රියෝ ද ජනෛරෝ වෙත ගමන් කර තිබුණා. දේශගුණික විපර්යාසයට එරෙහිව සටන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලින් ඇමරිකාව ඉවත්වීමේ අවධානම මැද්දේයි මෙම සංචාරය සිදු කර ඇත්තේ. ඇමරිකාවේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දේශගුණික විපර්යාස හා ඊට එරෙහි පියවර නොසලකා හරින බව නිවේදනය කර තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන යටතේ පවතින කොටසක වායු කාන්දුව විනාශකාරී වී හැකි බවට අනතුරු අඟවීමක් නිකුත් කර තිබෙනවා. රුසියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොස්මොස් සහ නාසා ආයතනයේ නිලධාරීන් අතර මේ සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹීමටද අසමත්ව ඇති බවයි අද වාර්තා කළේ. 2019 දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු මොඩියුලයක් තුළ මෙම වායුකාන්දුව හඳුනාගෙන තිබුණා. එම මොඩියුලේ හරහා සිදුවන වායුකාන්දුව මෙම වසරේ නව ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි නාසා ආයතනය වාර්තා කළේ. එය කාර්යමණ්ඩලයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව නාසාහි පර්යේෂක ජෙනරාල් කාර්යාලයේ වාර්තාවක් මගින්ද හෙළි කර තිබෙනවා. නාසා උපදේශක කමිටුවේ සභාපති හිටපු නාසා ගගනගාමියෙකු වන බොබ් කබානා පැවසුවේ මෙය ව්‍යසනකාරී ලෙස අසාර්ථක වීමේ හැකියාව පිළිබඳව කනස්සල්ල පළ කරන බවයි. මෙමගින් මධ්‍යස්ථානයේ වෙත ව්‍යසනකාරී තත්ත්වයක් ඇති නොවනු ඇතැයි රුසියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොස්මොස් දැඩි ස්ථාවරයක පසුවන බවද හෙළි කර තිබෙනවා.
ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.